ஆதரி நம் ரக்கினவா மங் பனவகினம் யன்னி துரட்ட யன்னி ஐயோயா ඇන්තනීගේ රෙදි හොරකම ගැන දේව් දැනගන්නවා. එතකොට අහිංසයාගේ තාත්තගේ කම්පැනි එකට ගිහින් වික්‍රමගෙන් සුරාජ් ගැන විස්තර ඇහුවම සුරාජ් සඳමාලික ඇසුරක් පවත්වන බව වික්‍රමත් කියා සිටිනවා. එවෙනකොට අහිංසා තමා ප්‍රමාද වීමට හේතුව හොයලා බලන්නේ නැත්ති ඇයි කියලා සුරාජ්ගෙන් අහනවා. අහිංසා එහෙම කරන්නේ සුරාජ්ගේ මතකයටත් හිතටත් යලිත් ඇතුළු වීමේ ඌමනාවටමයි. ඒ මොනවා වුණත් අන්තිමට රෙදි හොරකමට ඇන්තනී සුරාජ්වත් පටලවයිද? අහස් මාලිගා අද එතැන් සිට අමාලි කොහමාලි අමාලි මං දැන් එළියට යනවා. මම ගිහිල්ලා එනකන් දොරක් අරින්නේ නැහැ, ගේට්ටුවක් අරින්නේ නැහැ, ජනේලයක් අරින්නේ නැහැ මේ ගෙදර. හැම දෙයක්ම වහගෙන ඉන්න ඕන. දොරක් ඇරියොත් අරින්නේ මගේ දුව ආවොත් හරි මම ආවොත් හරි ඉතරයි. හොඳට තේරුණානේ? ඔව් සර්. හරි. මෙන්න මේකේ තියෙන නම්බරයක්. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ওই නම්බරයට කතා කරන්න. ওই පොලිසිය නම්බරේ. තේරුණාද? ඔව් සර්. මොකක් බය වෙලා වගේ? බය වෙන්න දෙයක් නැහැ. පොලිසියට කතා කරන්න මොනවා හරි ප්‍රශ්නයක් වුණොත්. ආ? හෙලෝ. මොකද තත්ත්වය මාලි? සද්දයක් නැති හින්දාගත්තේ. අනේ මැඩම්, මම මැඩම්ට කිව්වනේ මං කෝල් කරන්නකම් ඉවසලා ඉන්න කියලා. මේ වෙලාවට කෝල් ගන්න එපා මැඩම්. ඇයි? ඇයි තමා අහු වුණොත් එහෙම? මොනවා අහු වෙන්නද මාලි? එරික් කියනොත් හිතන්නේ ඔය මාය අතර කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. හැබැයි ඉතින් දැනගත්තොත් නම් තියලා හමාරයි. ඔක සද්දයක් නැත්තේ? බය වුණාද? මැඩම්ට නම් මේ විහිළු. මම මේ පණ ගහ ගිහින් ඉන්න ඕනේ. බය වෙන්න බා, බය වෙන්න බා. ඔයාලට මුකුත් වෙනවන් ඉඩ තියන්නේ නැහනේ. දන්නවනේ. මේ දැන් මේ මොනවද ඉරි කියන්නේ? අද සර් නම් ඔෆිස් ගියේ නැහැ. ඔෆිස් ගියේ නැහැ? ඇයි? මම දන්නේ නැහැ. මට දොරවල් ලොක් කරගෙන ගෙදරට වෙලා ඉන්න කිව්වා. නම්බර් එකක් දීලා ගියේ පොලිසියේ. පොලිසිය? ඔව්, සැකේතන කවුරු හරි ආවොත් පොලිසියට කෝල් එකක් දෙන්න කිව්වා. ඔෆිස් නොගිහින් එරි කොහෙද ගියේ? මම දන්නේ නැහැ මැඩම්. මට වහන්න බෑනේ. මාලි මං උඩ කියලා තියෙනවා. එරිග්ගේ කෝල් එකක්වත් අතාරින්න එපා කියලා. හැංගිලා ඒ මොනසේ කියන හැම වචනයකටම හොඳට කන් දෙන්නයි මම ආවතර තියලා තියෙන්නේ. එන හැම කෝල් එකකටම මට හැංගි හැංගි හුම් කන් දෙන්න බෑ මැඩම්. අහුනොත් මම මොනවද කියන්නේ? හරි හරි. මම ගෝයා ගන්නම්කෝ. හරි මැඩම්. ගොණ්ඩේ මොකෝ 10 ඇති ෂෝ එකද? ඔන්න අපේ ගොණ්ඩර රටපැන ගන්න chance එකක් පෑදෙන්නේ නැන්නේ මිස්ටර් ගැලු. ගොණ්ඩයාට සුද්ධියක් සෙට් වෙලා. මට මිනිත්තුවක් දෙන්න පුදුම වෙන්නේ. ඒ කියන්නේ ඔය සුද්ධි දකුණු අප්‍රිකාවේ සුද්ධියේද? නෑ නෑ
ජර්මන් කෑල්ලක් මාර ලස්සනයි. බිස්සයිඩ්ඩේ හයරයක් යනකොට සෙට්ුනේ මට. සුපිරි කෑල්ල හොඳයි. ෂා. පට්ට කෑල්ල. මිස්ටර් කොණ්ඩේ මෙච්චර ලස්සන කෙල්ලගේ ඇස් පේන්නේ නැද? නෑ නම නිකමට අහන්නේ මිස්ටර් කොණ්ඩේ මේ මිස්ටර් කොණ්ඩේට එයා කැමති උනේ වාගේ කොණ්ඩේටද හැමේ පාටටද එහෙම නැත්නම් කතා කරපු විදියටද මොහොකටද කැමති උනේ මිස්ටර් ගැලුම් ඒ ළමයා මට නම්බර් එකක් දීලා ඉවැස්සේ ඒ ළමයාගේ මැරිච්ච බෝයිෆ්‍රෙන්ඩ් වගේලුම නෝ පොඩි ළමයි කම්බෙල මොකටද නෑ මම දාහනේ දාලා මිස්ටර් කුමාර් කාගේ හරි ත්‍රිවිල්ලයක් ඉල්ලගෙන ඕකට නිකන් බීච් සයිඩ් එකේ පැත්තේ ගියොත් මොකෝ මොකද මං ඇවිල්ලේ නෑ ඉතින් කියන්න බෑනේ ඔය අප්‍රිකානු සුද්ධියෙක්ගේ පුරතලේට හදපු බල්ලා එහෙම මැති වෙලා තිබ්බොත් අහන්නකෝ මිස්ටර් කොණ්ඩේගේ විස්තරේ අහගන්න මට කරකවිල්ල මං අතට යනවා නේ හදෝ මිසි ඔක කියන්නේ මොවගේ ජරා කතා තමයි නෑ කුමාර අයියා මම බීච් සයිඩ් එකේ හැරයක් කරනකොට මට සුද්ධි එක්සෙප්ට් වුණා මං සුද්ධි දැන් පෙන්නුවා නම්බර් එකක් දීලායි බැස්ස සුද්ධි. ඕක ඒකට තමයි කීචොක් එක දාලා යන්නේ. ඌ මට හරියට ඉරිසියාව තියෙනවා ඉරිසියාව. මං කොහේ පාකේට ගේනකොට ඕක ඔහමයි කියලා. උඩ කාදරි හරියනවනේ මොකද කරකෙවිල්ල හැදේ. දැන් මට නාරි සන්තෝෂයි බර ඕන දෙයක් හරියනවා නම් බාඩුවේ ගිහලා වලේ. හරි කිසිම දෙයක් නැහැ. හරි එහෙනම් අපි ඉරිසියාව. එහෙනම් මට නම් රටේ යන්න හරි සෙට් වෙනවා. අපිට ජොබක් අස් සෙට් වෙන්නේ නැණි කාලා කන්න. මිස්ටර් කුමාර අහගත්තද? ඔව් අහගත්තා. මට නම් හරි සතුටුයි. මෙතන කාට හරි හරියනවා. කොණ්ඩේට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමයි ඇවිල්ලා ඉස්සවුලන්න. මොකද හිතන්නේ? කොණ්ඩේ නැවුණා කීද? ඇයි උඹට ඉරිසියා හිතෙන්නේ? මිස්ටර් කුමාර ඉරිසියා හිතෙන්න මට එහෙම දේවල් වෙලා නැති වෙන්න ඉපැ. කොච්චර සුද්ධිය මගේ පස්සේ ඇවිල්ලා තියෙනවද? මම්මගේ රට ජාතිය වෙනුවෙන් ඉන්න මිනිහෙක්. එහෙම මේ පොඩි පොඩි වාසි වලට එහෙම වෙනස් වෙන මිනිහෙක් නෙමෙයි. මට වටින්නේ මගේ ජාතිය. මං කොච්චර වගේ chance miss කරලා තියනවා. අර මම පොඩි කාලේ ආපු කතාවක් තියෙනවා මිදිවැල. නැගමු නරියගේ කතාව. අර දිනවද? ඔය නැවත නැවත කියවන්න. නැවත නැවත ඒක ඇවිල්ලා ඔක කිව්වම බල තේරෙවා දැන් ඉන්න තැන මොකද්ද කියලා. කුමාර පොඩ්ඩක් මම මේ ගලප ගන්න බලන්නේ. හරි දැන් මං හිතන්නම්කෝ මම මිදිවල කියලා. එතකොට මිස්ටර් කුමාර නරියද? නැන්ද බරද? මයින් එක දාන්න. අහස් මාලිකා මිස් මට එන්න කිව්වේ. ඔබ මං එන්න කිව්ව තමයි. නෑ මේ එන්න කිව්ව පරක්කුට ආවට තාම ස්මූත් කතා කරන්නේ නෑනේ. ඒකයි මං එහෙම හැව්වේ. මම මෙච්චර වෙලාම කතා කරේ වාට? හා? මට කතා කරන්නේ නෑනේ. ස්පේන කංග ඇහෙන මිනිස්සුෙක්ට පැය කාරණාවක් ගැන කතා කරන්නේ. හා? ඒ කිව්වේ උපතින් මොහොමද? උපතින් මොකිවේ මිස්? මං ඇහුවේ හරක් පැටියෙක් විදිහටම දුහම උපත ලැබුවේ කියලා. මේ මම ඒ කිව්වේ මිස්? මට තේරෙන්නේ නැහැ මිස් මොනවා කියනවද කියලා. මේ මිස් මාව නිතර නිතර මෙතනට ගේන්න එපා මිස්. ඒක ඉතර හොඳ නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන මිස්. කාටද? තමුන්ටද? නෑ 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 මට නෙමෙයි මට නෙමෙයි. මේ ඇන්තනි අයියලා. එද මොකද යාළට තියෙන ප්‍රශ්නේ? එහෙම හර නෑ නේ මිස්. මම මෙතන අලුතෙන් ආපු එකේ. ඔය ඇන්තනි අයියලා කියන්නේ
අවිසලගේ මිනිස්සුනේ. හයිසත් ඒගොල්ල හිතුවත් එහෙම මම මෙතෙන්ට ඇවිල්ලා මිස් වල්ලගෙන මෙතන පොරවෙන්න හදනවා කියලා ඒක ඉස්සත් හොඳ නෑ මිස්. ඔය ඇන්තනි කියන මිනිස්සයා මොන හරි කිව්වද? නෑ එහෙමකුත් කිව්වේ නෑ. හැබැයි ඉතින් ළඟදි මෙහෙම දෙයක් කියෙවෙයි මිස්. මං ඔය එක එකට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. මං වැඩ කරන විදිය හරි වැරද්ද හොයන්න කවුරු හරි ආවොත් මං ඔය සේර මස් කරලා දානවා. හැමෝම කියන විදිහට වැඩ කරලා පේනවනේ මාව. මිස් කියන්ති ගන්න එපා. මං කියන්නේ තේරුම් ගත්තොත් එයි. ඔයාට එක වචනයක් හරි ඒගොල්ලෝ කිව්වොත් මට ඇවිල්ලා කියන්න. ඒක මං බලා ගන්න. හැමදාම මන්දයි යන්නද කිව්වේ? වාඩි වෙනවා. හලෝ සඳමාලි මිස්. ඕ මිස් ඔව්. මොකද අපේ අද මේ? ඇයිද මේ? පුදුමාකාර සන්තෝෂකින් ඉන්නේ. හා? අයියෝ ඉන්නේ බල. මෙමේ මට ඇත්ත කියන මොඩ කොහෙද ඉන්නේ? ඔව් ඉතින්. මම දිස්සෙන් බැලුව සැකෙන් තමයි. මම සෝසල් ඉන්නේ. වැඩගෙනද? ඇයි දැන් කතා කරේ? කතා කරේ ඉතින් මට මතක් වෙච්ච හින්ද. මොකද ඉතින් ඔයාලට මාව නිකමරවත් මතක් වෙනවා කියලා. මං ඔෆිස් එකේ මීට ගන්න. ඇයි දැන් මොකද? කතා කරන්න බැරි තැනක දින්න. පොඩි මේ වැඩ. එතන ඉන්න. මරනවා හරිද? හරි හරි. එනව ගන්නකො. හරි හරි මිස්. මං පස්සේ කතා කරන්න. පොඩ්ඩ අමාරුයි මේ වෙලාව. මම කවර කිව්වනේ මං පස්සේ ගන්නවා. බයි. නීලු මේ සෙල්ලම්පම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අවිසට කොහොම හරි පණිවිඩය දෙන්න ඕන. එරික්ගේ දුවනේ ඇන්තනි අයියා. මන්නම් කියන්නේ මේක ඇරලා එරික් කාර්යාගේ ප්ලෑන් එක. එරික් කාර්යා දුව දාලා ගේම දුන්නා. ගේම දුන්නා? ගේම දුන්නා? අපි ඉන්නකම් මේ දැන් බලන්නකෝ මුළු බිස්නස් එකම අතේ. තාත්තර කම්පැනියයි දුවර කම්පැනියයි. කම්පැනි පැනි හම්බ වෙයි දෙන්නට. ඒක පොඩ හිටාංකෝ. සුරාජයා මොනා කියනවත් දන්නේ නැහැ නේද අපි ගැන? මොනා කියන්නද? හිතන විදිහට නීලෝ ඔය දීවකාරයා මේ ගේම් එකේ මොකක් හරි හොඳ රෝල් එකක් කරනවා. ඔබේ තින් හරන්න දෙයක් දැන්ත නෑ. කොතේරෙන්නේ? රවි සර්ගේ ළඟම යාළුවෙක් නම් ඔය දීවකාරයා. ඌ කොහොමද මෙහෙ ඉන්නේ? අපිට අහන්න බෑනේ අන්තනි අයියා. අපි කොහොමද හොයන්නේ? මොන විදියෙන් හරි මේ වෙලාවේ රවි සර්ව කන්ටැක්ට් කරගත්තොත් අපිට මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් හොයාගන්න පුළුවන්. අස ඔලන්න මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඔය ඕන ප්‍රශ්නකට මං ගාව විසඳුම් තියෙනවා. ඔව් සර් පොඩි ප්‍රශ්නයක් තමයි. මේ මිනීලගේ ගෙදර ප්‍රශ්නයක් සර්. ගෙදර ප්‍රශ්න වලට නම් උත්තර හොයන්න මට මේ වෙලාවක් නැහැ. නෑ සර්. ගෙදර පොඩි අවුලක්.
මේ අර සුරාජ්ජ මම මෙතෙන්ට වැටගත්ත කියලා ප්‍රශ්නයක් නෑ. එයාගේ මොකක් හරි අවුලක් තියෙනවා ඔගොල්ලෝ කෙලින්ම මට කියන්න. බලගෙන ඉන්නවා. දැනට අවුලක් නෑ. දැනට අවුලක් නෑ කියන්නේ මොකක්ද? දැන්ට ඔහොම යන්ස. අර සර් කීනෝ වගේ දිවල්වල ප්‍රශ්න වලට අපිට අත දාන්න බැහැ නේද? එතන සර් එක දෙයක් හොඳට මතක තියාගන්න. ඕගොල්ලන් අතරේ මොන ප්‍රශ්න තිබුණත් එක දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ. මේ කිසිම ප්‍රශ්නයක් හින්දා මේ ආයතනයට හානියක් වෙන්නත් බෑ. පාඩුවක් වෙන්නත් බෑ. Is that clear? එන පාඩුවක් වෙන්න දෙන්නෙත් නෑ සමහරව. රවි සර් මේ ආයතනයේ මේ තත්ත්වයට ගිනාවේ ගොඩාක් දුක් විඳලා සර්. කොච්චර දුක් විඳිනවද කියනවනම් සපා දුක් විඳලා මේ තත්ත්වයට මේ ආයතනය ගිනානේ. රවි සර්ගේ මහන්සිය අපත යන්න මන් දෙන්නේ නැහැ සර්. දේව්සය ගැන කිසිම දෙයක් හිතන්න එපා. ඒකට බයින්න. මම මේ ආයතනය රකින්න සර්. රංජිත් තමුසට මම කවුද කියලා අමුතුවෙන් අඳුරලා දෙන්න ඕනේ නැහැ නේ තමුසේ අවුරුදු ගාන මම කවුද කියලා දන්නවනේ තමුසේ දන්නවා මං කොයි තරම් වැඩකාරයෙක්ද කියලා තමුසේගේ ඔය රවි විජේවර්ධන කියන බොස් වගේ නිකන් පංගර නැට්ටෙක් නෙමෙයි මම වැඩක් දුන්නොත් වැඩේ කම්මුතු කරලා තමයි අහක බලන්නේ ඔය තමුසේලා ඒකා වගේ නිකන් බාගෙට නැවෙන්නේ නැහැ අනික තමුසේගේ ඒකා වගේ මම මිනි මරන්නේ නැහැ අන්න ඒක දැනගන්න මට මිනිහෙකුට වැඩක් දෙන්න ඕන නම් ඔය කඩු කිනිසි පොළු අරගෙන එව්වෙ නෙමෙයි මම වැඩ පෙන්නන්නේ. උන්ට හැබැයි කවදාවත් යහතින් ඉන්න හම්බෙන්නෙත් නෑ ඔය වගේ උන්ට. සබහා ධර්මෙම උන්ට දඬුවම් දෙනවා. කොටෙම කිව්වා සර්. ඒ මාතෘකාව ගැන කතා කරන්න මට අයිතියක් නෑ. ඔය ආණ්ඩ දෙයක්. තමුසේ ඇවිල්ලා රවිගේ අලුගෝසුවනේ. ඒක රස්සාවනි සර්. ඒත් මං අලුගෝසුකම් කරලා නැහැ. හැබැයි එකෙන් පිටට ගියාම මාත් හිතපපුවක් තියෙන මිනිහෙක් සර්. තමුසේට මම මෙහෙම සලකන්නේ මගේ කාර් එකේ දාගෙන ගිහලා කතා කරන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි. තමුසේ මගේ දුවගේ ජීවිතේ බේරගන්න පුළුවන් ඔත්තුවක් මට දුන්නේ හින්දා. අන්න ඒකයි. මං දන්නවා සර්. හැබැයි තමුසේට එකක් කියන්න. තමුසේ මාත් එක්ක මෙහෙම ෂේප් එකේ ඇවිල්ලා මාත් එක්ක ජොයින් වෙන්නේ තමුසේ රවිත් එක්ක ඩීල් එකක් ගහලා මට අංචියක් අදින්න නම් පුතෝ මේ බෙල්ල පරිස්සම් කරගනි හොඳේ පිස්සු සර් මං එහෙම කෙනෙක් නෙමෙයි කොහෙන් තමුසේ ගෝලියෝ උන් ටික මං ගෙදර ගියා සර් උන් මෙහෙට ඒකල වැඩක් වෙන්නේ නැහැ නේ උන් ඔක්කොම අසරණ වෙලා ඉන්නේ රංජි තමුසට මට පුළුවන් ජොබ් එකක් පවරන්න. තමුසේ හරියට ඒ වැඩේ කරනවා නම් මම තමුසේට ජොබ් එකක් පවරන්නම්. හැබැයි ඉතින් තමුසේ ඉස්සෙල්ලා මගේ විශ්වාසය දිනා ගන්න ඕන. මට දැනෙන්න ඕන තමුසේ විශ්වාස කරන්න පුළුවන් කියලා. ඒක මම දන්නවා සර්. හරි. එහෙමනම් මේකයි වැඩි. තමුසේ මට අර රයිනි කියන බැල්ලිව හොයලා දෙන්න ඕන. තමුසේ මට ඒ ගෑණිව හොයලා දුන්නොත් එතකොට තමුසේ මගේ විශ්වාසය දිනාගත්ත වෙනවා. එතකොට තමුසේට මම ඕන තරම් සල්ලි වලින්ද අවශ්‍ය හැම දෙයකින්ම තමුසේට මම සලකනවා. මොකද කියන්නේ? වැඩේ බාර ගන්නවද නැද්ද? හොඳයි සර්. ඔයා මට කියන්නේ එකක් මිස්ටර් කුමාරට කියන්නේ එකක් අඳුම තරමට එක වචනයක් මාත් එක්ක කතා කරන්න බැරිද මොකද්ද මාත් එක්ක ඔච්චර තියෙන තරහ පොගෝ බා අම්මාරා